පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර රයිගම් සල්පිටි කෝරළ හටන මහා ක්‍රිකට් තරගයේ මෙවර පැවැත්වෙන්නේ 22 වෙනි වරටයි. මේ දක්වා පවත්වා ඇති මහා ක්‍රිකට් තරග 22කින් තරග 4ක් පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය දිනාගත් අතර හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය එක් තරගයක් ක්‍රියාගත්තා. මම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ නායක සිතික දිල්මිත්. අපි මේ පාර ටුර්නමන්ට් එකේ හොඳ ආරම්භයක් ගත්තා. අපේ ටීම් එක ශක්තිමත් කණ්ඩායමක් තියෙනවා අපිට. අපි මෙවර මහා තරගාවලියට හොඳ සූදානමක් තියෙනවා අපේ කණ්ඩායම. මෙවර මහා තරගාවලිය කොහොම හරි ජයග්‍රහණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම සඳිත් රණවීර, තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ නායක. මෙවර අපේ හොඳ සූදානමක් තියෙනවා. අප කණ්ඩායම මෙවර දෙදින තරගාවලියේ පස්වෙනි ස්ථානයේ අවසන් කරලා තියෙනවා. අපිට විකට් 50ට වඩා ගත්ත බෝලර්ස් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම රන් 400ට වඩා ගාපු පේස්ලර් 3 දෙනෙක් ඉන්නවා. අපි හොඳ බැලන්ස් සයිඩ් එකක් තියෙනවා. පිළියන්දල කණ්ඩායමට හොඳ අභියෝගයක් දීලා මෙවර මහා තරගයේ තක්ෂිලා රැගෙන යමට අපි සූදානම්. මගේ නම කුෂ්ණ ගරමිදු වාඩිගල. මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 579ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විදියට පත්ව සිටිනවා. ලකුණු 579 සඳහා ශතකයක්ද අර්ධ ශතක දෙකක්ද මා විසින් ලබාගෙන තිබෙනවා. මෙවර මහා ක්‍රිකට් තරගයේ සඳහා ඉතාමත්ම දක්ෂ පිතිකරුවන් අප කණ්ඩායම තුළ සිටිනවා. මම චමෝත් මිහිරත්, තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ උපනායක විදියට කටයුතු කරනවා. මෙම තරග වාරයේ ලකුණු 420ක් ලබාගෙන අපේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා විදියට ඉන්නවා මම. අප කණ්ඩායමට හොඳ පිතිකරණ බලයනියක් සිටිනවා. මේවර රයිගම් සල්පිටි මහතරංගයේ පිතිකරණ අංශයෙන් ලොකු දෙයක් කළා. පිළියන්දල මධ්‍ය විද්‍යාල කණ්ඩායමට ලොකු අභියෝගයක් ලබා දෙන බලාපොරොත්තු වෙයි. මම පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම උපනායක වන තිලක් සාලිංග. මේ අවසරයේ පැවති තරගාවලියේදී තරග 13කදී කඩුලු 72ක් ලබා ගැනීමෙන් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙස පත් වෙනවා. මේ මෙවර මහා ක්‍රිකට් තරගාවලියේදී මාගේ හැකි උපරිම දස්කම් දක්වමින් අපගේ අතින් ගිලිහුණු කුසලානේ නැවත අපේ පාසලට ගෙන ඒම තමයි මගේ එකම බලාපොරොත්තු. මම රශාන්න වන්දන. මම මෙවර තරගාවලියේ කඩුලු 50 ලබා තිබෙනවා. පිළියන්දල කණ්ඩායමට හොඳ අභියෝගයක් දීමට බලාපොරොත්තු වෙනා මෙවර තරග වාරයේදී. මම අසංග හෙට්ටිආරච්චිගේ පිළියන්දල මධ්‍ය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම අවුරුදු 9 බල ප්‍රධාන පුහුණු කරුවෙකුට කටයුතු කරනවා. සමබර කණ්ඩායමක් අපිට හිටින්නේ. අපි මෙවර මහා තරගාවලියට ඉතා හොඳින් සූදානමින් සිටිනවා. මෙවර තරගාවලිය හොඳට කරන්න තමයි බලාපොරොත්තු වෙමින් සිටින්නේ. මම හොරණ තක්ෂිලා විද්‍යාලයේ ප්‍රධාන පුහුණු කරුවෙකුට කටයුතු කරනවා. මේ පිතිකරුවන් වශයෙන් පිතිකරුවන් 7 දෙනෙක් පමණ සිටිනවා. ලකුණු 4 සිටිනවා. ඒ වගේම ප්‍රධාන දඟපවුම් දෙවන්නන් 3 දෙනෙක් සිටිනවා. මේ ඈත් සමග හොඳ තරගයක් පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. 22 වන වරට පැවැත්වෙන රයිගම් සල්පිටි කෝරළ සටන මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 5 සහ 6 දෙදින මොරටුව ද සොයිසක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.